අලුත් ලෝකය හරිම දේ හරියට දරුවන්ගේ සෙනෙහි තමන්ගේ මස් නහර හමසින්ද ඇට සොයා ගොස් ඇට තුලට වැදී ඇට මිදුළු මතම රඳා හිටිනවා. ඒ කෙසේ වෙතත් දරුවන් 14 දෙනෙකු හැදු වැඩු පියෙකුගේ ජීවිතයේ එක් දරුවෙකුගේ අතින් අවසන් වූ පුවතක් පසුගිය දා වාර්තා වුණා. අපි අද අලුත් ලෝකයේ සූදානම් වෙන්නේ ඒ ඇයිද කියලා කාරණාව ඔබත් සමග කතා කරන්න. දරුවන් කියන්නේ අපට සම්පතක්. ඒ දරුවන්ට විපතක් වෙන වෙලාවක් ලෙස ඉහත සිදුවීම අපට හඳුන්වන්න පුළුවන්. දරුවෙකු තමන්ගේ තාත්තාට එරෙහි වෙනවා යනු ඒ දරුවා බිහි කිරීමේ වරදක් නොවේ. වරද ඇත්තේ හැදුව ආකාරය. දරුවන් බිහි කිරීමත් අදා වඩා ගැනීමත් යන කාරණා දෙකක්. දරුවන් බිහි කිරීම ජීව විද්‍යාත්මක කරුණ. දරුවන් හදා වඩා ගැනීම සමාජ විද්‍යාත්මක කරුණ. මේ දෙක පටලවා ගන්නට හොඳ නැහැ. මෙසේ බිහි කළ දරුවන්ට මෞපියන් ලබා දෙන්නේ හම්බ කරගෙන යන කන අධ්‍යාපනය පමණක් නම් නැතිනම් වෘත්තීමය මිනිසෙක් හදනවා නම් ඒ දරුවන් කිසි දිනක තමන් හැදූ වැඩූ මෞපියන්ට සලකන්නේ නැහැ. දරුවන්ට දිය යුතු ලොකුම ධනය අධ්‍යාපනය බව මෞපිය හිතනවා. මේ අධ්‍යාපන ලෙස ඔවුන් සිතන්නේ රැකියාවක් කිරීමට අවශ්‍ය කරන අධ්‍යාපනය. එනිසා ඉංග්‍රීසි භාෂාව පරිගණක දැනුම ආදී වෘත්තීය අධ්‍යාපනයට පමණක් අවශ්‍ය දැනුම ඒ පන්තිවලට සහභාගී කර වෙමින් ලබා දෙනවා. මේවාට කොටු වන දරුවන්ගේ ගුණ යහපත්කම් වැඩෙන්නට කාලයක් නැහැ. අප දරුවෙකු සමග කතා බහ කරන විට මුලින්ම අහන්නේ, පුතා ඔයා ලොකු වුණාම කවුරු වෙන්නද කැමති? මව්පියන්ගේ බලකිරීමට නැතිනම් කුඩා කල පටන් වැඩිහිටියන් කියා දුන් ආකාරයට දරුවාත් පවසන්නේ, මම බලාපොරොත්තු වෙන්නේ වෛද්‍යවරයෙක් වෙන්න, නීතිඥයෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න ලෙසයි. දරුවාගේ ඔළුවට කුඩා කල පටන් ලොකු හීන දී තිබෙනවා. පුතා ලොකු වුණාම බලාපොරොත්තු වෙන්නේ කවුරු වෙන්නද කියා දරුවෙකුගෙන් ඇසූ විට දරුවා කිසිම විටක මම අම්මාගේ හොඳම පුතා වෙනවා, මම තාත්තාට සලකන පුතෙක් වෙනවා යයි කියන්නේ නැහැ. ඒට හේතුව එවැනි දෙයක් මව්පියන් දරුවාට කියන්න දීමයි. ඒ අනුව දරුවන්ට රැකියාවේ හීනයක් දී තිබීමයි. මතක තබා ගන්න, වෘත්තීමය නාමෙන් කුමක්වත් ඒ වෛද්‍යවරේ, ඉංජිනේරේ, හමුදා සේවකේ මේ කවුරුත් නෝ වත් මිනිසාගේ හදවතේ ගුණ යහපත්කම නැතිනම් ඔහුට මිනිස්ගත ගුණ නැහැ. කෘතිම සකස් කළ රොබෝ යන්ත්‍රයක් වගේ මම ඉන්නේ මුදල් එකතු කරන්න. මුදල් එකතු කරන්නේ කන්නේ ඇඟ නඩත්තු කරගන්න. එහෙම හිතනවා නම් ඒ තත්ත්වයෙන් සිටින මිනිස්සු මිනිස් භාවයෙන්ම තොර වෙනවා. දරුවන් හදන මවත් පියා දෙදෙනා තේරුම් ගත යුත්තේ දරුවන්ට උගන්වනවා නම් රැකියාව සඳහා පමණක් නොව සමාජයේ ජීවත් වන්නට ඉගැන්විය යුතු බවයි. විවිධ වෘත්තීන් ලෝකයේ තිබෙනවා. ලොකු කුඩා ලෙස රැකියාව වර්ග කර නොහැකි. කවර රැකියාවක් කළත් දරුවාගේ මනස මෙන්ම හදවතත් උසස් නම් මව්පියන්ට මෙමනි ඛේදනීය තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන්නේ නැහැ. දරුවෙකුට උසස් හදවතක් දැනීමට මව්පියන්ගේ වගකීම් මෙන්ම වගවීම ඉන් මිදෙන්නට නොහැකි. මෙවැනි ඛේදනීය ඉරණමකට මුහුණ දෙන්නට මවට හෝ පියාට සිදුවන හේතු අතර දරුවන්ට දක්වන අසීමිත ආදරේ ඔවුන්ට ඕනෑම දෙයක් කරන්නට ඉඩදී මව්පියන් දරුවාගේ කැමැත්ත යන්නේ ඒ අනුව සිතා කටයුතු කිරීමට බලපාන්නට පුළුවන්. වයසින් අවුරුදු 12ට අඩු කාලයේ ඕනෑම දරුවෙකුගේ පදනම් කාලයේ පුරුදු වීම වලට හුරුවන්නේ දරුවන් 12ට අඩු නම් පමණයි. එනම් අම්මාට තාත්තාට වැඳුම් පිදුම් කරන්න ගුණ යහපත්කම් පුරුදු වෙන්නේ මේ කාලය තුලයි. අවුරුදු 12න් පසු දරුවෙකුට පුරුදු කිරීමට නොහැකි. නමුත් ඉගැන්විය හැකි, දැනුවත් කළ හැකි. එහෙත් මේ ඉගැන්වීම දැනුවත් කිරීමට වඩා වැදගත් වන්නේ පුරුදු කිරීමයි. අවුරුදු 12ට අඩු කාලයේ පුහුණු වීම පුරුදු වීම මත දරුවාගේ අනාගතයේ ජීවිතයේ තීරණය වෙනවා. ඒවා මුළු ජීවිත කාලය පුරාම පවතිනවා. කුඩා දරුවන් ඉදිරියේ ගහ බැන ගන්න, ආර්ථික ගැටලු කතා කරන්න, අඬදඹර කරගන්නට එපායයි කියන්නේ හේතුවක් ඇතිවය. මේ වයසේ පසුවන දරුවන් අමු මැටි මුට්ටියක් වගේ ඒ පවසනවා. අමු මැටි මුට්ටියේ කැටයමක් දැමුව විට ඒ පවතින තෙක් සදාකාලිකම රැඳී තිබෙනවා. කුඩා දරුවන්ත ඒ වගේමයි. අම්මා තාත්තා නරක වචනෙන් බැන ගන්නවා නම්, ගහ මරා ගන්නවා නම් ඒවා දරුවන්ගේ සිතේ ඇඳී තිබෙනවා. කාලයත් සමග පරිණත වන දරුවාගේ සිතේ කුඩා කල ඇසූ දුටු දේ තිබෙනවා. ඔව් හෝ ඇය ජීවිතේ කවදා කොතනකදී හෝ මේවා ක්‍රියාත්මක කරනවා. යහපත් දෙයක් නම් මේ සමාජයට යහපතක්, එහෙත් අයහපත් දෙයක් නම් ඒ සමාජයට විපතක්. මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන් පියා දරුවන් 14 දෙනෙක් හැදූ වැඩුව ජීවිතේ කවදා කොතනකදී හෝ ඔවුන්ට නිසිමග යන්නට අවශ්‍ය අඩිතාලම සකස් කර නොදෙන්නට ඇති. දරුවන් හැදීම් පමණක් නොව ඔවුන් සමාජයට යොමු කරන ආකාරය තුලත් මෙවැනි දේ සිදු වෙන්නට පුළුවන්. ඇතැම් විට මෙම පියා අතීතයේ පවුලේ නරක ආධිපත්‍යයක් පතුරවමින් ජීවත් වෙන්නට ඇති. නැතිනම් දරුවන් ගුණ යහපත්කම් වලට යොමු නොකර ජීවත් වන්නන් වාලේ ජීවත් වීමට මුදල්ම ජීවත් කර වීමට අවස්ථාව දෙන්නට ඇති.
එනිසා මේ දරුවත් ඒ ආකාරයටම උස් මහත් වී සල්ලි මැත්තේම ජීවත් වී මත් පැන්වලට යොමු වී අවසානයේ මිනිසත් බවින් තොරව තමා හැදූ වැඩූ පියා ඝාතනය කරන්නට ඇති මෙවැනි සිදුවීම් අද ඊයේ සිදුවෙන දෙයක් නම් නොවේ ඉතිහාසයේ පටන් සිදුවෙන දෙයක් ඒ නැවැත්විය හැක්කේ මෞපියන්ට මිස වෙනත් අයෙකුට නම් නොවේ ඒ දරුවන්ට ගුණ යහපත්කම් පුරුදු කිරීමෙන් අන්න ඒ බවයි අද කැලණේ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික භාෂාංශයේ මහාචාර්ය මහජන රාජ්‍ය භාෂාවේ සභානායක ධර්මපාලවරු සංවිධානයේ සභාපති අතිපූජ්‍ය ඉන්දුරාගාරේ ධම්මරතන හිමිපාණන් වහන්සේ පවා ප්‍රකාශ කර සිටින්නේ ඒ නිසා අලුත් ලෝකයේ අපිට ඉල්ලා සිටින්නේ හැදූ දරුවන්ගෙන් වැදූ මව්පියන්ට දඬුවම් ලබා ගන්නේ නැතුව ගුණ ධර්ම නොදන්න දරුවන් කෘතීම මිනිසුන් වගේ හදන්නේ නැතුව දරුවන්ට ගුණ යහපත්කම් පුරුදු කරන්න ඕනා අවුරුදු 12ට කලින් කියලා ඔබත් හොඳින් මතක තබාගෙන ඔබේ දරුවාට අනාගතේ යහපත් සමාජයක් උදා කර දෙන්නට වාසනාව ලැබේවා. ඒ අනුව අලුත් ලෝකයේ අපේ එකම ඉල්ලීම ප්‍රාර්ථනාව ඒ බවට පරිවර්තනය කරමින් මෙම වීඩියෝ එක අපි මෙලෙස නිමා කරන්නම්. ඔබත් මෙවැනි වටිනා වීඩියෝ දිනපතාම නැරඹන්න පහලින් අලුත් ලෝකයේ අපිව subscribe කරන්න. වගේම ඔබේ අදහසත් පහලින් comment කරන්නට අමතක කරන්නට එපා. දවස සුබ වේවා. ඔබට ජය වේවා.